सेलुदिनाम सादरें पिलिगन्नो अदत रू सिनेमा यूट्यूब चैनल लगट अद अभी कथा करें दिदास विषय दिन कुत्तुना ट्रांसकेन मलयालम मूवी गैन इति मलयालम की वहाम गुडक्कागे हिते मेवेन रूपय सह मुलिम वेनस्करन्न मे मूवी एक समर्थला देनो एवगेम तमा इतामत आंदोलनात्मक मातृगा वेच्च आगमवल दिन अंदुरूपासु बिमत मे कथावेदी वेनस्म विधियकट बलागन्न पुलुवन කතාපත්‍ර හැරුණොත් විජු කියලා තරුණෙක් ඉන්නවා. ඉතින් මෙයා මොටිවේෂනල් ස්පීකර් කෙනෙක්. පොඩි රසාවකුත් කරගෙන මිනිසුන්ට උපදෙස් දෙන ගමන් මෙයා ජීවත් වෙන්නේ එයාගේ මල්ලිත් එක්ක කුලී නිවාසයක. මේ විදිහට කාලය ගත කරන විජුට දවසක් නොහිතපු දෙයක් සිද්ධ වෙනවා. මේකත් එක්කම විජුට අවස්ථාවක් ලැබෙනවා ලොකු කම්පැනි එකක යටතේ වැඩ කරන්න. කවදා හරි ලොකු දේශකයෙක් වෙන්න හීනමවපු විජු මේකට සම්බන්ධ වුණාට පස්සේ මෙතනින් එළියට එන්නේ විජු නෙමෙයි සහ මුලින්ම වෙනස් පුද්ගලෙක් බවට පත් වෙලා. මේ වෙනසත් එක්කම විජුට පුළුවන් වෙනවා සමාජයේ ලොකු පෙරලියක් ඇති කරන්න. ඒ වගේම කවදාවත් බලාපොරොත්තු නොවුණු විදිය ප්‍රසිද්ධියක් වගේම එතනින් එහාට අතිවිශාල ධනස්කන්ධයකට උරුමකම් කියන්න විජුට පුළුවන් වෙනවා. ඉතින් මෙතනින් නොනවතින විජුට ඊළඟට මොකද්ද සිද්ධ වුනේ? කුලේ ගෙදරක ජීවත් වෙච්ච මෙයා කොහොමද මෙච්චර විශාල ධනවතෙක් වුනේ? මේ දේවල් දැනගන්න නම් අද කතාවත් අන්තිම වෙනකම් බලන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. वीडियो अन्न कलिंग वाला था मत अभी सब्सक्राइब कर लेता अनिवार्य में सब्सक्राइब कर ला बेल आइकन नेट क्लिक करना। නොමිලේ ජපන් රැකියා සඳහා නිපුණතාපූර්ණ නේවාසික කඳවුර සාත්තු සේවිකා ආහාර නිෂ්පාදන කෘෂිකර්මාන්ත ශාස්ත්‍රය අයදුම් කිරීමට ඔබගේ නම සහ වයස WhatsApp කරන්න 0774348383 කතාව ආරම්භයේදීම අපිට විජුව පෙන්නනවා ඉතින් යා ඉරිච මේසේ උද්දාගෙන දැන් මේ යන්න හදන්නේ වැඩ කරන තැනට ඉතින් මං කලුණුත් කියවා වගේ මේ විජු කියලා කියන්නේ මොටිවේෂනල් ස්පීකර් කෙනෙක් නමුත් විජු තාම මේක පටන් ගත්ත විතරයි ඒගනිසම තමයි එයා ලෝකල් ටීවී චැනල් එකක පොඩි ඇඩ් එකක් එයාම නිර්මාණය කරලා දාගන්නේ. ඒ වගේම එයාගෙන සඳහන් කරපු පෝස්ටර්ස් පවා එයා තනියම අලව ගන්නවා. අතරම විජු උත්සාහ කරන්නේ තනියම ගේමක් ගහලා ගොඩ යන්න. ඔය අතර එක දවසක් විජු එයා වැඩ කරන ඔෆිස් එකේ ලිෆ්ට් එකට යනවා. ඉතින් මේ ලිෆ්ට් එක ඇතුලේ කවිතා කියලා කෙල්ලෙකුත් ඉන්නවා. ඒ වගේම මේකේ මිනිස්සු ගොඩක් පිරුණාට පස්සේ මේ කවිතා ටිකක් පැත්තකට වෙලා බයෙන් වගේ ඉන්නවා. ඊළඟට මේක දැකපු විජු අනිත් අය ලිෆ්ට් එකෙන් එළියට ගියාට පස්සේ මේ කවිතාට කතා කරනවා. विजु मे कविता अहने मैडम ओयाट सिनगात्र इनको बायक देना कविता ओकेला क्यूवाट पास विजु के अने मंगाव एगट प्रति तीनगेलागेम मे एक्सइज दिगट मरो तो आट ओय बाय नुलाकेला विजु मेहिम कविता इनकोट मतम इक पारटम खरंट हिला लिफ्ट हिरेवेन्े मेघेम भयवेच कविता इलंगट कैगहन पटंगण विजु तीलंगट कलबल विला कविता अने कैगहन तो इन गेला एवगेम मम कीलदेन एक्सइज करण गेला एम कील विजु मे कविता अने हुस्म इहल बहल दाने अवधानी करण गेला कविता इलंगट टिक विलावक मेहम करबेटम सांसुंगनवा कुमारी इलंगट आयमत करंट आवट पास कविता मेतनी एलियटे अनेवा इलंगट विजु मे कविता खाता करला ओडन दुराकत ने मट सहाय पुलवांकेला यागे खाडेगा मे आट देनवा ඉතින් ඇත්තටම රෙස්ටෝරන්ට් එකේ වේටර් කෙනෙක් විදියට වැඩ කරන ගමන් තමයි විජු මේ මොටිවේෂනල් වැඩේ කරගෙන යන්නේ. මේ විදියට වේටර් වැඩේ කරගෙන ඉන්නකොට තමයි විජුට කෝල් එකක් එන්නේ. මේ කෝල් එකෙන් විජුට කතා කරන්නේ ස්කෝල් එක ප්‍රින්සිපල් කෙනෙක්. ඒ වගේම තමයි මෙයා කියන්නේ ඔයාගේ වීඩියෝස් මම බලලා තියෙනවා. ඒක නිසා මගේ ළමයින්ට ඔයාට ඇවිත් දේශනය කරන්න පුළුවන්ද කියලා. එතකොට තමයි විජු ගිහිල්ලා මේ කෙනාව මීට් වෙන්නේ. මේකට කැමති වෙච්ච විජු එයාගේ ගාන විදියට කියන්නේ ලක්ෂයක මුදලක්. එතකොට මේ ප්‍රින්සිපල් කියන්නේ එච්චර මුදලක් නම් දෙන්න විදියක් නැහැ. රුපියල් 3000ක් තමයි දෙන්න පුළුවන් කියලා. इलगड मे प्रिंसिपल विजु के गान वेडी के एतनी हम विजु एव नर करगण्वा मेया की अने ओया हमुदा निर्धारी क्वागेम हों प्रिंसिपल के निसा मम ओयाट सेवया विदीट एक करेला इतकोट प्रिंसिपल सर मेघट खमति विला की अने हरी एहना अभी ए विदीट करम गेला एतरम इधी विजु के पालवेनी वेडे तमय मे एगा मेया गिनी गणं की अन्न गिहिला तव पोडे नति करगण्वा इलगट विजु आयमत गिदर आवट पस्य तम या दिने गिदर करंट गण है गेला मेघन गिदर इन विजु के मालिकिंग एया आहणवा इधन करंट बिल गिवन बेरी वेच निशा विधुबल मंडली एवि करंट कपल गिहिला विजु एगे मल्ली कोजन गेंग अहण्णे मम ओयाट विधुली बिल गिवन दीपो सालट मोनाद करेगीलाथिन कोजन मेतन दिखियाणे एहपेते अलुतिंदापू रेस्टोरेंट के मम कैवगीलाम इधर सालिंग इन गम यालू अतक ज्यूस गिवेल तमाय विजु के मल्ली कोजन के अने इधन विजु मेतन दिगे मल्लीट मुकुद के अने नह मुखद विजु के मल्ली कोजन इन्े मानसिक अयपत्ता इलंग दवसे उदय विजु एहरेन्े कुस्सिये मनोहरी कपन साध्य कहिला मैं इतना गिहिम बेलवट पास यागे मल्ली कोजन एड तेक उदय कैम हदनवा इलंगट कुस्सी अतुलट आपू विजु मेतन तीन पिहि बैग हेगट दागिन मेतनी अयिं करनवा अतरम विजु के मल्ली कोजन डिप्रेशन तत्व तेनवा मेघ उत्सन्न हम या मुनाद करण गेलवा त्यादाने
ඒගනිසාතමයි විජු මේ විදියට අනතුරුදායක දේවල් වලින් එයාගේ මල්ලිව ඈත් කරන්නේ. ඒකත් එක්කම විජු මෙතන තියෙන මිටියකුත් අයින් කරද්දි තමයි පරණ කතාවක් අපිට පෙන්වන්නේ. ඉතින් මීට කලින් කෝජන්ට ડિප්‍රෙෂන් තත්ත්වය වැඩි වෙලා එයා රණ්ඩු කරලා තියෙනවා. එතනදි මේ මිටියෙන් තමයි එයා විජුට පහර දීලා තියෙන්නේ. ඇත්තරම කෝජන්ට මේ තත්ත්වය ඇති වුණාම විජුට කන්ට්‍රෝල් කරගන්න බැහැ. ඒක නිසා තමයි එයා මේ විදියට මේ දේවල් මෙතනින් අයින් කරන්නේ. ඉතින් විජුට තේරෙනවා එයාගේ ලෙඩේ නිසා අයියා එයාගේ මේ දේවල් අයින් කරනවා කියලා. නමුත් ඇතරම කෝජන් මෙතනදී හැදුවේ එයාගේ අයියා විජුටත් එක්ක උදේ කෑම එක හදන්න. ඉතින් එයාගේ අයියා මේ විදිහට එයාට සලකද්දී එයාගේ හිත රිදෙනවා. කොමාරි මේකෙන් පස්සේ විජු කෝජන් එක කතා කරද්දී එයා එච්චර හිත හොඳකින් නෙමෙයි ඉන්නේ. මේකත් එක්කම විජු කෝජන්ගේ ඩොක්ටර්ට කතා කරනවා. එතකොට ඩොක්ටර් කියන්නේ කෝජන්ට තාම ප්‍රතිකාර හරියට කරන්න බැරි වුණා. ඒක නිසා හොස්පිටල් එකට එක්කගෙන එන්න කියලා. නමුත් විජු කියන්නේ මම උත්සාහ කරා. නමුත් කෝජන්ව හොස්පිටල් එකගෙන එන්න විදියක් නැහැ කියලා. මෙගත් එකම විජු එදා දවසේ වැඩ ඉවරලා ආයමත් ගෙදර එනවා. එතකොට තමයි එයා දකින්නේ කෑම මේසේ උඩ ලියලා තියෙන ලියුමක්. මේ ලියුම කෝජන් තමයි ලියලා තියෙන්නේ. මේකේ තියෙන විදියට මේ දෙන්න පුංචි කාලේ ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දී එයාලගේ අම්මා ෆෑන් එකක බෙල්ල වැල දාගෙන සිය දිවි නසාගෙන තියෙනවා. ඒකත් එක්කම විජු එයාගේ මල්ලිත් එක්ක අසල්වාසියන්ගේ උදව් ඇතුව තනියෙන් තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ජීවත් වෙන්න අවශ්‍ය සල්ලි හොයාගන්න කෝජන්ව ගෙදර තියපු විජු මාළ විකුණලා තියෙනවා. ඉතින් දෙමාපියන්වත් කවුරුවත් නැතුව ගෙදර තනියම ඉඳපු කෝජන්ට තනිකම නිසාම ડિප්‍රෙෂන් තත්ත්වය ඇති වෙලා තියෙනවා. පුංචි කාලේ මේව ගැන එච්චර තේරුමක් නැති වුණත් එයාව පරිස්සමින් බලාගත්ත එකට කෝජන් එයාගේ අයියාට මෙතනදී ස්තුති කරලා තියෙනවා. ඒ වගේම තමයි එයා ලියලා තියෙන්නේ මං වගේ පිස්සෙක් නිසා ඔයාගේ ජීවිතේ නිෂ්කාරණේ නාස්ති කරගන්න එපා කියලා. ඒ වගේම තමයි කෝජන් මේකේ ලියලා තියෙන්නේ මට තවත් ඔයාට කරදර කරන්න බෑ. ඒක නිසා මම දුර ගමනක් යනවා කියලා. ලියුම කියවපු විජු ඊළඟට එයාගේ මල්ලිගේ ෆෝන් එකට කෝල් එකක් ගන්නවා. එතකොටම විජුට ඇහෙනවා ගේ ඇතුලෙන් ෆෝන් එක රින් වෙන සද්දේ. හෙමින් සැරේ ගේ ඇතුලට ආපු විජු දකින්නේ එයාගේ මල්ලි බෙල්ල වැල දාගෙන සිය දිවි නසාගෙන කියලා. ඉතින් විජුට පවුලේ කියලා ඉඳපු එකම කෙනත් මේ විදියට මිය ගියාම එයාට ඒක දරා ගන්න බෑ. නමුත් විජු මේකෙන් වැටෙන්නේ නැතුව තීරණය කරනවා ජීවිතේ ඉස්සරහටම යන්න. ඒක නිසාම එයා එයාගේ හීනෙ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්නවා. ඒ අනුව විජු එයාගේ පළවෙනි ක්ලාස් එක පටන් ගන්නවා. ඊළඟට මේ ක්ලාස් එක කරන රූම් එකේ තියෙන ෆෑන් එක දිහා බැලුවට පස්සේ විජුට අතීතය මතක් වෙන්න පටන් ගන්නවා. මොකද එයාගේ අම්මා වගේම එයාගේ මල්ලි සිය දිවි නසාගත්තේ මේ ෆෑන් එකක එල්ලිලා. මේකට එකම තමයි විජුට මෙච්චර කාලයක් නොතිබෙච්ච ડિප්‍රෙෂන් ගතියක් ඇති වෙන්න පටන් ගන්නෙ. කොහොම හරි මේකට විජු එයාගේ මල්ලි පාවිච්චි කරපුව බෙහෙත් පාවිච්චි කරන්න පටන් ගන්නවා. මේකට එකම මෙයාගේ තත්ත්වය තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නම් නැහැ. ඒ වගේම තමයි විජුට තේරෙන්නේ තවත් මෙහෙ හිටියොත් එයාගේ මේ ලෙඩේ අඩු වෙන්නේ නැහැ. මොකද මේ මතකයන් එක්කම එයාට ජීවත් වෙන්න සිද්ධ වෙන නිසා. ඒක නිසා තමයි විජු මුම්බයි වලට යන්න තීරණය කරන්නේ. ඒ අනුව ඩොක්ටර් කෙනෙකුට උපදෙස් අරගත විජු මුම්බයි වලට යනවා. එයා මෙහෙම ගිහිල්ලා ෆුඩ් ඩෙලිවරි කරන කෙනෙක් විදියට අලුත් රස්සාවකුත් පටන් ගන්නවා. මේ විදියට ඩෙලිවරි යන වෙලාවක අහම්බෙන් තමයි විජුට අර ලිෆ්ට් එකේ හම්බ වෙච්ච කවිතාව මුණ ගැහෙන්නේ. මෙතනදී කවිතාට කතා කරපුව විජු කියන්නේ ඔයාට පුළුවන් නම් ඔයාගේ සම්බන්ධතාව පාවිච්චි කරලා මට රස්සාවක් හොයලා දෙන්න කියලා. එතකොට තමයි කවිත කියන්නේ මම සිනමා ශාස්ත්‍රයේ වැඩ කරන කෙනෙක් කියලා. විජු මෙතනදී කියන්නේ මට නළුවන්ට උනත් මොටිවේෂන් දෙන්න පුළුවන් මට ඒකට සහතිකයක් තියෙනවා කියලා. ඊට පස්සේ කවිත ඔෆිස් එකට ගිහිල්ලා විජුගේ මේ මොටිවේෂනල් වීඩියෝස් එයා දන්න කෙනෙක්ට යවනවා. මෙයා මේක යවන්නේ අයිසෙක් සහ සොලමන් කියන දෙන්නට. ඊළඟට මේ මොටිවේෂනල් වීඩියෝස් බලපු මේ දෙන්න කවිතට කියන්නේ එයාට එන්න කියන්න කියලා. ඒ අනුව තමයි කවිත විජුට කෝල් කරලා කියන්නේ එදා 10ට මීටින් එකක් තියෙනවා ඔයාට රස්සාවක් හම්බ වේවි කියලා. විජු මේකේ සතුරට දුවගෙන යද්දි බාත්รูම් එකෙත් ලිස්සලා වැටෙනවා. ඒත් කොහොම හරි නොන්ඩි ගගහම විජු මේ වැඩේට යනවා. මෙහෙම කතා කර කර ඉන්නකොට තමයි සොලමන් කියන්නේ මේ හෝටල් එකේ මැනේජර් අවුරුදු 30ක් දැන් මෙහි සේවය කරනවා කියලා. ඒ වගේම අවුරුදු 37කට කලින් ඉඳන් මෙහි එක වේටර් කෙනෙක් සේවය කරා. ඉතින් අර මැනේජර් එයාගේ දියුණුව ගැන හිතුවේ නැහැ. නමුත් මේ හෝටල් එකේ වැඩ කරපු වේටර් තමයි දැන් මේකේ අයිතිකාරයා කියලා. ඒ වගේම එයා තමයි මගේ තාත්තා කියලා සොලමන් කියනවා. මේකත් එක්කම මෙයාලා විජුගෙන් අහන්නේ ඒකට හේතුව මොකද්ද කියලා. විජු කියන්නේ දියුණු වෙන්න තියෙන ආසාව කියලා. එතකොට මෙයාලා අහන්නේ විජුගේ එක ස්පීච් එකකට ඔයා කීයක් ගන්නවද කියලා. ඉතින් විජුට ගාණක් කියාගන්න බැරුව ඉන්නකොට මෙයාලා කියන්නේ ඔයා ලක්ෂයක් ලක්ෂ 15ක් එහෙම නැත්නම් ලක්ෂ 25ක් වගේද ගන්න කියලා. ඉතින් 2000ට ස්පීච් කරපු විජුට මේක හිතා ගන්නවත් බෑ. ඒකත් එක්කම තමයි මෙයාලා කියන්නේ ඔයා සාම්ප්‍රදායික මොටිවේෂනල් එකක් නෙමෙයි මෙතනදී කරන්නේ. මොකද ඔයාට තියෙන්නේ මද්ද්‍රව්‍යයක් මිනිස්සු අතර බෙදා හරින්න කියලා. මේකත් එක්ක විජු ටිකක් අදිමදි කරද්දි මෙයාලා කියන්නේ ඔයාට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද ඒ මද්ද්‍රව්‍ය තමයි ආගම කියන්නේ කියලා. ඒ වගේම මේ ලෝකේ තියෙන දරුණුම මද්ද්‍රව්‍ය තමයි ආගම කියලා මේ දෙන විජුට කියනවා. ඒ වගේම අපේ අලුත්ම බිස්නස් එක තමයි මේ ආගම කියලා මෙයා විජුට පැහැදිලි කරනවා. ඒකත් එක්කම තමයි විජු අහන්නේ ඔයාලට ඕනමාව එක්තරා විදියක ආගමික නායකයෙක් බවට පත් කරන්නද කියලා. මෙයාලා කියන්නේ එහෙමමත් නෙමෙයි නමුත් ඒ වගේම දෙයක් තමයි කියලා. ඒකත් එක්කම මෙතන ඉන්න අනිත් කෙනා කියන්නේ ඔයාට ඔප්ෂන් දෙකයි තියෙන්නේ. එකක් තමයි මේකට කැමති වෙන එක. ඒ වගේම අනිත් එක තමයි මේකට අකමැති වෙන එක. නමුත් දෙවෙනි ඔප්ෂන් එක ගත්තොත් ඔයාලට මෙතනින් එලියට යන්න ලැබෙන්නේ නැහැ කියලා තමයි එයා කියන්නේ.
ඉතින් මෙච්චර කාලයක් හීන දැකපු දේවල් සැබෑ කරගන්න විජුට මේක කදිම අවස්ථාවක්. ඒක නිසා තමයි එයා මේකට එකපයින්ම කැමති වෙන්නේ. ඒ අනුව තමයි විජු අවරචන් කියලා කෙනෙක්ට බාර දෙන්නේ. ඒ අනුව විජුට මේකට රෙඩි වෙන්න පුහුණු පාඨමාලාවක් තියෙනවා. මුලින්ම විජුට උගන්වන්නේ බයිබලයේ කොටස්. ඉතින් මේ අවරචන් විදුවට පැහැදිලි කරන්නේ ලෙඩ වෙලා ඉන්න දෙවියන් විතරක් විශ්වාස කරන අයව තමයි අපි ටාගට් කරන්න කියලා. ඉතින් විජුට මුලදී මේක ටිකක් කම්මැලි වුණත් පස්සේ පස්සේ එයත් මේකට හුරු වෙනවා. ඊළඟට මේ වැඩේ කරන තවත් අයගේ වීඩියෝස් පෙන්වුවට පස්සේ ඒකෙන් මේ විජු ගොඩක් මොටිවේට් වෙනවා. ඒ වගේම තමයි එයාට කලින්ටත් වඩා මේකේ ඇත්තම මොකද්ද කරන්න ඕන කියලා තේරුම් යන්නේ. ඒ අනුව බයිබලයේ හැම අකුරක්ම විජු හොඳට පාඩම් කරගන්නවා. ඒ වගේම අනිත් අයට ලෙක්චර් එකක් දෙද්දී එයාලට ප්‍රසන්ට් කරන විදිය, ඒ වගේම මේ සම්බන්ධව වැඩ කරන අනිත් අය මේක කරන විදිය ගැන විජු ගැඹුරු අධ්‍යයනයක් යෙදෙනවා. කොහොම හරි මේ පාඨමාලාව සාර්ථකව විජු අවසන් කරාට පස්සේ එයාගේ නම ෆාස්ටර් ජෝෂුවා කාල්ටන්, එහෙම නැත්නම් ෆාස්ටර් ජේසී කියලා වෙනස් කරනවා. ඉතින් මෙතනින් ඉස්සරහට මමත් විජුට ජෝෂුවා කියලා කතා කරන්නම්. ඒ අනුව තමයි විජු එයාගේ පළවෙනි ආගමික දේශනය පටන් ගන්නෙ. ඉතින් මෙයාලා සැලසුම් කරපු විදියටම මේකට විශාල පිරිසක් සම්බන්ධ වෙනවා. ඉතින් ඇත්තරම විජුගේ හීන වෙච්ච ලොකු පිරිසක් ඉස්සරහා ප්‍රසන්ට් කරන එක දැන් හැබෑ වෙන්න යන්නේ. ඇත්තරම ස්ටේජ් එකට ගිහිල්ලා එයා ලොකු පිරිසක් ඇවිත් ඉන්නවා දැක්කට පස්සේ එයාට එයාගේ මල්ලියෝ මතක් වෙනවා. මොකද එයාගේ මේ හීන ගැන එයා මල්ලිත් එක්ක නිතරම කතා කරපු නිසා. ජෝෂුවා මෙතනදී එයාගේ ස්පීච් එකට ආගමත් කාටවත් නොදැනෙන්න එකතු කරනවා. ඒ වගේම ෆාදර් ජෝෂුවා කියලා කියන්නේ දෙවියන්ගේ නියෝජිතය කියලා මේ අයට දැනෙන්න දෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අවර්චන් පාලන මැදිරියේ ඉඳගෙන බලාගෙන ඉන්නේ. කොහොම හරි මේ විදියටම ෆාදර් ජෝෂුවා එයාගේ මේ සම්මන්ත්‍රණ මාලාව දිගටම කරගෙන යනවා. ඒ වගේම මෙයා එන්න එන්න එයාගේ හැකියාවන් වැඩි දියුණු කරගන්නවා. එක තැනකදී ජෝෂුවා එයාගේ කතාව කරන ගමන් කියන්නේ දෙවියන් වහන්සේ එයාට කතා කරනවා කියලා. ඒ වගේම තමයි එයා කියන්නේ දෙවියෝ මට කියන විදියට මෙතන කකුලේ ආබාධයක් නිසා ඇවිදින්න බැරි ගෑනු කෙනෙක් ඉන්නවා කියලා. ඒ වගේම මේ ගෑනු ළමයා ළඟට ගිහිපු මේ ජෝෂුවා කියන්නේ දෙවියන් වහන්සේගේ අනුභවයෙන් ඔයාට ආයෙමත් ඇවිදින්න පුළුවන් කරනවා කියලා. ඊළඟට මේ ගෑනු කෙනාගෙන් ජෝෂුවා ප්‍රශ්න කරද්දී එයා කියන්නේ කකුලේ ආබාධයක් නිසා ඇවිදින්න බැරුව තමයි ඉන්නේ කියලා. ඒකත් එක්කම ජෝෂුවා මෙයා ළඟට ගිහිල්ලා එයාගේ ඔළුවේ අත තියාගෙන මතුරන්න පටන් ගන්නවා. මේක ඉවරුණාට පස්සේ ජෝෂුවා එකපාරටම කියන්නේ ඔයාගේ කිහිලිකරු අයින් කරලා ඇවිදින්න කියලා. නමුත් මේ ගෑනු කෙනා කියන්නේ එහෙම කරන්න විදියක් නැහැ කියලා. එතකොට ජෝෂුවා කියන්නේ ඔයාට ඇවිදින්න පුළුවන් කියලා කියන්නේ මම නෙමෙයි දෙවියන් වහන්සේ කියලා. මේකත් එක්කම මේ ගෑනු කෙනා කිහිලිකරුව පැත්තකින් දාලා හෙමින් සැරේ ඇවිදින්න පටන් ගන්නවා. ඉතින් බලාගෙන ඉන්න හැමෝම පුදුමයට පත් කරමින් මේ ගෑනු කෙනා ඇවිදින්න පටන් ගන්නවා. ඇත්තරම මෙයා ඇවිදිනවා කියලා කිව්වත් මේ කරන්නේ රඟපෑමක්. නමුත් මෙතන ඉන්න ගොඩක් නූගත් මිනිස්සු මේක තේරුම් ගන්නේ නැහැ. ඒකත් එක්කම මේ ගොඩක් මිනිස්සුන්ට ජෝෂුවා ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඉතින් ජෝෂුවා මේකෙන් නවතින්නේ නැතුව දිගටම මේ වගේ ප්‍රතිහාරයන් සිද්ධ කරනවා. ඇත්තරම එයා මේ කරන්නේ මවාපෑමක් වුණත් ඒවා සැබෑ විදියටම පේන්න තියෙනවා. ඉතින් අපේ ලංකාවේ සමහර කාලවලදී මේ වගේ සිද්ධීන් අහන්න දකින්න ලැබෙනවා. ඉතින් අන්න එතකොට ඔයාලගෙම ප්‍රශ්න කරලා බලන්න මේවල තියෙන පසුබිම මොකද්ද කියලා. ඉතින් ජෝෂුවාගේ මේ ආශ්චර්යමත් වැඩ සහ එයාගේ කතන හැකියාව නිසාම කෙටි කාලයකින් එයා ලෝකේ පුරාම ප්‍රසිද්ධ වෙනවා. ඒ වගේම තමයි ගොඩ දෙනෙක්ගේ හිතේ ජෝෂුවා ගැන දැඩි භක්තියක් ඇති වෙනවා. ඒකත් එක්කම තමයි ජෝෂුවා මේ ගේම් එකට දාපු අයත් සෙල්ලමට බහින්නේ. මෙයාලා මෙතනදී ජෝෂුවා නමින් අරමුදලක් වගේම පල්ලියකුත් නිර්මාණය කරනවා. ඒ වගේම තමයි දුප්පත් මිනිසුන්ගෙන් වගේම සල්ලිකාර මිනිසුන්ගෙනුත් මෙයාලා පරිත්‍යාග ලබා ගන්නවා. ඉතින් බලාපොරොත්තු නොවුනටත් වඩා අති විශාල මුදල් සම්භාරයක් මෙයාලට එකතු කරගන්න පුළුවන් වෙනවා. ඒ අනුව තමයි මෙයාලට මෙයාලගේම ග්ලෝරියස් ඉන්ටර්නැෂනල් කියලා බිස්නස් එකකුත් පටන් ගන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව තමයි රටවල් 120ක මෙයාලගේ ග්ලෝරියස් පල්ලිවල ශාඛා පිහිටුවන්නේ. මේකත් එකම ලෝක ව්‍යාප්ත ජාලයක් මේ ජෝෂුවාට දැන් එකතු වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක් වෙච්ච විජු, එහෙම නැත්නම් ෆාදර් ජෝෂුවාට දැන් ඩෙබී කියලා ඇසිස්ටන්ට් කෙනෙකුත් ඉන්නවා. ඔය අතරේදී ෆාදර් ජෝෂුවා එයාව නිර්මාණය කරපු තුන්දෙනා කියන දේවල් අහන්නෙත් නැහැ. ඒ වගේම ෆාදර් ජෝෂුවා දැන් එයාට හිතන දේවල් තමයි කරන්නේ. ඒ අනුව තමයි මෙයාලා තුන්දෙනාම යන්න එපා කියපු ටීවී ප්‍රෝග්‍රෑම් එකකට මේ ෆාදර් ජෝෂුවා සම්බන්ධ වෙන්නේ. ඇත්තරම ඉතින් ෆාදර් ජෝෂුවාට ඕනේ එයාට ලැබිලා තියෙන මේ ප්‍රසිද්ධිය තව තවත් වැඩි කරගන්න. ඉතින් 1-to-1 කියන මේ ප්‍රෝග්‍රෑම් එකේදී ජෝෂුවාගෙන් ප්‍රශ්න කරන්න ඉන්නේ මැතිව්ස් කියන කෙනා. මෙතනදී මැතිව්ස් අහන ප්‍රශ්න වලට ජෝෂුවා ඉතාමත් සාර්ථක උත්තර ලබා දෙනවා. මෙතනදී ෆාදර් ජෝෂුවා ලෝකෙට කරපු දේවල් ගැන පෙන්වන අතරතුරේ එයාව අගයනවා. ඊළඟට තමයි මැතිව්ස් පෙන්වන්නේ තවත් රූප රාමු කිහිපයක්. ඉතින් මේවල තියෙන විදියට ජෝෂුවාට බෙන්ස්, BMW, Mercedes වාහන වර්ග තුනකින්ම තියෙනවා. ඒ වගේම ප්‍රයිවට් ජෙට් එකක් එක්ක ලෝකේ වටේම ඉතා විශාල දේපළ ප්‍රමාණයක් ජෝෂුවාට තියෙනවා. මේ ගැන සඳහන් කරපු මැතිව්ස් ඊළඟට ජෝෂුවාගෙන් අහන්නේ ඔයාට ලෝකෙට සේවය කරන්න මෙච්චර දේවල් අවශ්‍යද කියලා. ඉතින් ඔන්න ෆාදර් ජෝෂුවාට දැන් තේරෙනවා මේක අවුල්ලාගෙන එන්නේ කියලා. ඒකත් එක්කම එයා උත්තර දෙන්න හදද්දිම තමයි මැතිව්ස් කියන්නේ අපි විරාමයකට ගිහින් එමු කියලා. අන්න එතකොට තමයි ෆාදර් ජෝෂුවා දැනගන්නේ මේක ලයිව් කාස්ට් වෙන වැඩසටහනක් කියලා. මේ බ්‍රේක් එකේදී වොෂ්රූම් එකට ගිහිපු ෆාදර් ජෝෂුවා හිත හිත ඉන්නේ එයා මොකද්ද මේකට දෙන උත්තරේ කියලා. ඒ වගේම මෙයා ඊළඟට එයාගේ හැකියාවනුත් ප්‍රශ්න කරાવી කියලා දැන් ෆාදර් ජෝෂුවාට හොඳටම විශ්වාසයි. කොහොම හරි ආයෙමත් ප්‍රෝග්‍රෑම් එක පටන් ගනිද්දී මැතිව්ස් කිසිම අවුලක් නැතුව ජූස් එකකුත් බෙබී ඉන්නවා.
ඊළඟට තමයි මැතිව්ස් ඒ ප්‍රශ්නේ ආයමත් ජෝෂුවට යොමු කරන්නේ. මෙතනදී ෆාදර් ජෝෂුවා එයාගේ සල්ලි වේදම් කරලා නිර්මාණය කරපු පුණ්‍යායතන, ඒ වගේම ඉස්කෝල සහ ළමයින්ට කරපු සේවාවන් ගැන කියනවා. ඒ වගේම තමයි ෆාදර් ජෝෂුවා කියන්නේ මම මෙච්චර සේවාවක් කරනවා. ඔයා ඇයි ඒව දකින්නේ නැත්තේ කියලා. මේකෙන් පස්සේ මැතිව්ස් ඒකට එකඟ වෙනවා. ඒ වගේම තමයි මැතිව්ස්ගේ ඊළඟ අභියෝගය වෙන්නේ මේ ලයිව් වැඩසටහන අතරතුරේදී හාස්කමක් කරලා පෙන්නන්න කියලා. මොකද ඔයා ලෝව පුරා ප්‍රසිද්ධ වෙලා ඉන්නේ හාස්කම් කරන කෙනෙක් විදියට කියලා. මැතිව්ස් කියන්නේ මේ ස්ටේජ් එකේ මොනම හරි විදියකට හාස්කමක් කරලා පෙන්වන්න කියලා. එතකොට මම ඔබේ නිර්දෝෂීභාවය පිළිගන්නම් කියලා. මෙතනදී ෆාදර් ජෝෂුවාට තේරෙනවා එයා කරමුලටම අහු වෙලා ඉන්නේ කියලා. ඒ වගේම ජෝෂුවා එක්ක ආපු අවර්චන් බලාගෙන ඉන්නේ මෙයා ඊළඟට මොකද්ද කරන්න කියලා. ටික වෙලාවක් ඉඳපු ජෝෂුවා මැතිව්ස්ගෙන් අහන්නේ ඔයාට දාඩිය දානවද කියලා. එතකොටම තමයි මැතිව්ස්ට ටිකක් දාඩිය දාන්න පටන් ගන්නෙ. ඊළඟට ජෝෂුවා කියන්නේ ඔයාට දැන් හිසේ රුදාවකුත් ඇතිවෙගෙන එනව නේද කියලා. මෙතනදී මැතිව්ස්ට කිසිම අවුලක් නැහැ කියලා එයා පෙන්වන්න හැදුවත් එයා මොකක් හරි අවුලක තමයි ඉන්නේ. ඊළඟට තමයි ෆාදර් ජෝෂුවා මැතිව්ස්ට කියන්නේ ටිකක් නැගිටලා පෙන්වන්න කියලා. මේකත් එක්කම අමාරුවෙන් වගේ නැගිටගත්ත මැතිව්ස් හිටගෙන ඉන්නේ තප්පරයක් වගේ කාලයක්. මෙයා එකපාරටම එතන බිම ඇදගෙන වැටෙනවා. ඉතින් මේ වෙච්ච ප්‍රතිහාරය දෙන උදාහක් ටීවී එකේ ලයිව් බලාගෙන ඉන්නේ. ඒ වගේම තමයි මෙතන ඉන්න අයටත් කට උතර නැති වෙනවා මොකද්ද මේ සිද්ධ වුනේ කියන එක ගැන. මේ සිද්ධියෙන් පස්සේ හැම ටීවී channel එකක් වගේම මේ වෙච්ච සිද්ධිය ගැන කතා කරන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි ජෝෂුවාට කතා කරපු අයිසෙක් වගේම සලමන් එයාට බනින්න පටන් ගන්නෙ. ඔය අතරතුරේදී මේ ගැන වෙනස්ම විදියක නිවුස් එකක් වෙනත් channel එකකින් අරගෙන එනවා. එයාලා කියන විදියට හොස්පිටල් එකේදී මැතිව්ස්ගේ ලේ චෙක් කරාට පස්සේ ඒකේ තියලා රසායනිකයක් හම්බ වෙලා තියෙනවා. අන්න ඒක නිසා තමයි මැතිව්ස් live show එකේදී සිහිසුන්ව ඇදවැරලා තියෙන්නේ. ඒ වගේම මේ කිමිකල් එක එයාට දීලා තියෙන්නේ ඇඩ් බ්‍රේක් එකේදී කියලා තමයි මේ රිපෝටර් කියන්නේ. ඒ වගේම මැතිව්ස්ට මේ ඩ්‍රින්ක් එක ගෙනාපු කොල්ලත් ආගියතක් නැහැ කියලා තමයි මෙයා වැඩිදුරටත් කියන්නේ. ඉතින් ඇත්තරම මෙතන සිද්ධ වුණේ ෆාදර් ජෝෂුවා අර ඩ්‍රින්ක් එකට පෙහෙත් පෙත්තක් දාපු එක. ඉතින් මේ ඩ්‍රින්ක් එක අරගෙන යන්නේ එයා හොඳටම දන්න කොල්ලෙක්. ඒක නිසා කිසිම සැකයක් නැතුව මැතිව්ස්ට මේ ඩ්‍රින්ක් එක දෙන්න එයාට පුළුවන්කම ලැබුණා. ඊට පස්සේ තමයි එයා වෙලාව බලලා ගානට මේ ප්‍රතිහාරය සිද්ධ කරේ. ඉතින් ෆාදර් ජෝෂුවා ඒ වෙලාවේදී තිබ්බ අවස්ථාව අනුව පබ්ලිසිටි එක ගැන හිතලා මේ දේ කරාට ඒකෙන් තවත් ප්‍රශ්න ඇති වෙනවා කියලා තමයි එයාගේ ලොක්කෝ දෙන්න කියන්නේ. මෙතනදී ඇති වෙන කතාබහ දුරදිග ගිහින් තමයි ෆාදර් ජෝෂුවා කියන්නේ මම කරන්නේ මට ඕන දේ කියලා. ඒකත් එකම තමයි හොඳටම කේන්ති ගිහපු අයිසෙක් වගේම සලමන් දෙන්නත් එකම ජෝෂුවට ගහන්න පටන් ගන්නෙ. මෙතනදී ෆාදර් ජෝෂුවා අයිසෙක්ට ගහද්දී ඒක දැකපු සලමන් ඇවිත් ගොල්ෆ් ස්ටික් එකකින් ෆාදර් ජෝෂුවාගේ ඔළුව පිටිපස්සට පාරක් ගහනවා. ඒ වගේම තමයි ටික වෙලාවකින් ෆාදර් ජෝෂුවා කෝමා තත්ත්වයකට පත් වෙන්නේ. ඊළඟට මෙයාව හොස්පිටල් එකට ඇතුළත් කරලා ડોක්ටර්ගෙන් තත්ත්වය ඇහුවට පස්සේ එයා කියන්නේ තාම උත්තරයක් දෙන්න විදියක් නැහැ. මොකද මෙයාට තාම පියවිසිහිය නැහැ කියලා. ඔය අතරදී තමයි සොලමන් වගේම අයිසැක් දෙන්නා මේ විජුගත විදියටම තවත් කොල්ලෙක් අරගෙන ට්‍රේන් කරන්න හදන්නේ. ඉතින් මේ වෙද්දි කොහොම තත්ත්වයට පත් වෙච්ච විජු හොස්පිටල් එකේ ඉන්නේ. ඒ වගේම තමයි මෙයාගේ ඉස්සරහට එන්න තියෙන ෂෝස් සේරම කැන්සල් කරලා එයා ලන්ඩන් ගියා කියලා ප්‍රචාරයක් එවනවා. ඊට පස්සේ තමයි මෙයාලා ෆාදර් ජෝෂුවාව මරන්න ප්ලෑන් කරන්නේ. නමුත් මේ විදියට දවස් 3ක් ගත වෙද්දී ෆාදර් ජෝෂුවාට පියවිසිහිය ලැබෙනවා. නමුත් දැන් මේ ෆාදර් හැසිරෙන්නේ කලින් හිටපු විදියට නන් නෙමෙයි. දැන් මෙයා ඇත්ත ජීවිතේ රඟපාන්නේ එයා ස්ටේජ් එකේදී රඟපාන ෆාදර් ජෝෂුවාගේ චරිතය. මේකත් එකම තමයි වටේ ඉන්න හැමෝම හිතන්නේ ෆාදර් ජෝෂුවාට පිස්සු හැදීගෙන එනවා කියලා. ඊළඟට ෆාදර් ජෝෂුවා අවරචන්ට කියන්නේ එයාගේ ලොක්කෝ දෙන්නව හම්බ වෙන්න ඕන කියලා. එයානෝ ෆාදර් ජෝෂුවා හොස්පිටල් එකේ ඉඳපු විදියටම කෙලින්ම යන්නේ අයිසෙක් වගේම සොලමන්ව හම්බ වෙන්න. ඇත්තරම මේ විදියට මෙයා දැක්කට පස්සේ මේ දෙන්නත් හිතන්නේ ෆාදර් ජෝෂුවාට පිස්සු හැදිලා කියලා. ෆාදර් ජෝෂුවා මෙයාලට කියන්නේ මෙතනින් පස්සේ මම කියන විදියට තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්න ඕන කියලා. ඒ වගේම මට 80% කොටසක් වගේම ඔයාලට 20% කොටසක් තමයි හිමි වෙන්නේ කියලා. මෙතනදී අයිසෙක්ට කේන්ති ගිහිලා එයා ජෝෂුවාට ගහන්න උත්සාහ කරනවා. නමුත් කාටවත් හිතාගන්න බැරි විදියට ජෝෂුවා අයිසෙක්ට හොඳටම ගහනවා. මේ සිද්ධියත් එක්කම මෙයාලට තේරුම් ගන්න අමාරු වෙනවා මෙයා ඇත්තටම රඟපානවද නැත්නම් ඇත්තටම පිස්සු හැදිලාද කියලා. මෙයා බලපු ડોක්ටර් කියන්නේ මෙයාට කාලයක් තිස්සේ දීපු බෙහෙත් නිසා සමහර විට මෙයාගේ මානසික තත්ත්වය වෙනස් වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ සමහර විට මෙයාට මල්ටි පර්සනල් ඩිසෝඩර් වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඉතින් ඇත්තරම මේක හරියටම තහවුරු කරගන්න ක්‍රමයක් මෙයාලට ඊළඟට ඕන වෙනවා. ඒ අනුව තමයි සොලමන් කවිතට කතා කරලා ෆාදර් ජෝෂුවාට අලුත් ඇසිස්ටන්ට් කෙනෙක් හොයලා ඉල්ලන්නේ. මේකත් එකම තමයි කවිත කියන්නේ ළමෙක් හම්බ වෙන්න ඉන්නකොට කොල්ල දාලා ගිහින් එතනින් පස්සේ මද්රව්‍යවලට ඇබ්බැහිවෙච්ච කෙල්ලෙක් ඉන්නවා කියලා. ඒ අනුව තමයි ෆාදර් ජෝෂුවාගේ හිටපු ඇසිස්ටන්ට් අයින් කරලා අලුත් ඇසිස්ටන්ට් එස්තර්ව එයාට ලබා දෙන්නේ. ඒ වගේම තමයි සොලමන් සහ අයිසෙක් දෙන්නා එස්තරට උපදෙස් දෙන්නේ එයා කරන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා හොයාගන්න ඕන කියලා. මුලින්ම ෆාදර් ජෝෂුවා එස්තරට වැඩි කැමැත්තක් පෙන්වන්නේ නැහැ. නමුත් ටික දවසක් මෙයා එයාගේ ළඟින්ම ඉන්නකොට ෆාදර් ජෝෂුවාගේ ඒ අකමැත්ත නැති වෙලා යනවා. ඒ වගේම තමයි අවර්චන් කෝල් කරලා එස්තරට කියන්නේ ෆාදර් ජෝෂුවාට හරියටම වෙලාවට බෙහෙත් බොන්න දෙන්න නැත්නම් එයා නිදාගන්නේ නැහැ කියලා. ඊළඟට එස්තර ඇතුළට ඇවිත් ෆාදර් ජෝෂුවාට කියන්නේ ඔයාගේ බෙහෙත් බීලා නිදාගන්න කියලා. මෙතනදී ජෝෂුවා කියන්නේ ඔයත් බීලා පෙන්නන්න එතකොට මම බොන්නම් කියලා. එතකොට එස්තර් මේ ටැබ්ලට් එක බීලා පෙන්නනවා. ඊළඟට ජෝෂුවත් මේ ටැබ්ලට් එක බීලා එයාගේ කාමරයට යනවා.
ඇත්‍රමයා කාමරයට ගියාට පස්සේ කටේ හංගගෙන ඉඳපු මේ ටැබ්ලට් එක විසික් කරලා දානවා. අයමත් එළියට ඇවිත් බලපු ජෝෂුවා දකින්නේ එස්තරට එතනම නිඳ ගිහින් කියලා. නමුත් ඉතින් එදා ජෝෂුවා නිදාගන්නේ නැතුවම ඉන්නවා. ඊළඟ දවසේ මෙයාගේ කොන්සර්ට් එකේදී හරි අමුතු දෙයක් සිද්ධ වෙනවා. මෙතනදී එයාලා කලින් ප්ලෑන් කරපු කෙනෙක් රෝද පුටුවක තියලා එයාව ඇවිද්දවන එක තමයි කරන්නේ. නමුත් ජෝෂුවාට වම දකුණ මාරු වෙලා කියන්නේ දකුණු පැත්තේ ඉන්න කෙනෙක් මේකට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් මෙයාලා ප්ලෑන් කරපු විදියට මේ වෙනුවෙන් ලෑස්ති කරලා තිබ්බ කෙනා ඉන්නේ වම් පැත්තේ. ඉතින් ෆාදර් ජෝෂුවා මේ වැරද්ද නිවැරදි කරගන්න කලින් දකුණු පැත්තෙන් කකුල් පණ නැති කෙනෙක් ඉදිරිපත් වෙනවා. ඇත්තරම මේ වෙන කවුරුවත් නෙමෙයි අර මාධ්‍යවේදියා මැතිව්ස්. ඉතින් මැතිව්ස් එයාට සිද්ධ වෙච්ච අසාධාරණයට මේ ජෝෂුවාව අතාරින පාඩක් නැහැ. ඒක නිසා තමයි එයා කකුල් පණ නැති රෝගියෙක් එක්ක මේ කොන්සර්ට් එකට ඇවිත් තියෙන්නේ. ඒ අනුව මැතිව්ස් හැමෝම ඉස්සරහම රෝගියාව ස්ටේජ් එකට අරගෙන එනවා. ඒ වගේම තමයි එයා මයික් එක අරගෙන කියන්නේ මට සිද්ධ වෙච්ච දෙයින් පස්සේ මම ෆාදර් ජෝෂුවාව ගොඩක් විශ්වාස කරනවා කියලා. ඒ වගේම දැන් ඒ විදියටම මේ කෙනාගේ කකුල් සනීප කරන්න ෆාදර් ජෝෂුවාට පුළුවන් කියලා. මේකත් එකම ජෝෂුවාට වගේම අරවචන්ටත් කරගන්න දෙයක් නැහැ. නමුත් ජෝෂුවා සාමාන්‍ය විදියටම එයාගේ වැඩේ කරගෙන යනවා. මේ අතර මේ රෝගියාට කිට්ටු වෙච්ච ජෝෂුවා අහන්නේ ඔයා බොරුවක් නේද කරන්නේ කියලා. එතකොටත් මේ රෝගියා කියන්නේ නැහැ කියලා. ඊළඟට ජෝෂුවා සේවකයට කියන්නේ මට වේවැලක් හරි මොකක් හරි පොල්ලක් අරගෙන එන්න කියලා. ඒකත් එකම තමයි මෙයාට මයික් ස්ටෑන්ඩ් එකක් ලැබෙන්නේ. ඊළඟට ජෝෂුවා කෑ ගහමින් මතුරලා එකපාරටම මේ මයික් ස්ටෑන්ඩ් එක අරගෙන අර රෝගියාට ගහන්න පණිනවා. මේකත් එක්කම මෙච්චර වෙලාවක් රෝද පුටුවේ ඉඳපු මෙයා එකපාරටම එළියට පැනලා කකුල් දෙකෙන් හිට ගන්නවා. ඉතින් ඇත්තටම මැතිව්ස් මේ විදියට අරගෙන ඇවිත් තින්නෙත් ඇත්ත රෝගියෙක් නෙමෙයි. එයා මේ මිනිස්සයාට සල්ලි දීලා තමයි මේ රෝද පුටුවක ඉඳගෙන ඇවිත් තින්නේ. කොහොම හරි මෙතනදිත් ෆාදර් ජෝෂුවා එයාගේ උපක්‍රමය පාවිච්චි කරලා මේ ගැටේනුත් බේරුණා. ඒ වගේම තමයි මිනිස්සු අතර එයාගේ නැති වෙලා තිබ විශ්වාසය කලින්ටත් වඩා දැන් ගොඩනැගෙනවා. ඔය අතරදී අපිට තෝමස් කියලා මිනිහෙක් පෙන්නනවා. ඉතින් එයාගේ පුංචි දුවට උණ හැදිලා අමාරු වෙලා තමයි ඉන්නේ. නමුත් මේ තෝමස් කරන්නේ බෙහෙත් තරම් දෙනව වෙනුවට ජෝෂුවා කරපු විදියට දෙවියන් වහන්සේගෙන් මේවා ඉල්ලන එක. ඒ වගේම තමයි මේ වෙද්දී ජෝෂුවාගේ පල්ලියෙන් විශේෂ තෙල් එකක් වගේම මතුරපු වතුර බෝතලයකුත් විකුණන්න පටන් අරගෙන තිබ්බේ. ඉතින් ගොඩක් දුප්පත් නූගත් මිනිස්සු මේක අරගන්නවා. ඒ වගේම තමයි තෝමස් මේක අරගෙන ඇවිත් එයාගේ පුංචි දුවගේ ඇඟේ ගාලා එයාගේ උණ හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ. නමුත් ඉතින් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේම මේ පුංචි දරුවගේ ඉස්කෝලේ සිස්ටර් කෙනෙක් ඇවිත් එයාගේ අම්මට කියන්නේ දරුවට උණ ඒක නිසා හොස්පිටල් අරගෙන යන්න කියලා. නමුත් මේ දරුවගේ අම්මටත් කරගන්න දෙයක් නැහැ. මොකද තෝමස්ට අණුව තමයි හැම වැඩක්ම කෙරෙන්න ඕන. ඔය අතරදී ජෝෂුවා ළඟට ආපු එස්තර් කියන්නේ අදවත් නිදාගන්න මේ බෙහෙත් ටික බීලා ඉන්න කියලා. එතකොට තමයි ජෝෂුවා කියන්නේ දෙවියෝ කවදාවත් නිදාගන්නේ නැහැ කියලා. ඉතින් මේ ටැබ්ලට් ටික ජෝෂුවාට දීපු එස්තර් ඊළඟට ගිහින් හොයලා බලන්නේ ඇත්තරම මේ ටැබ්ලට් වලින් මොකද්ද කෙරෙන්නේ කියලා. මෙයා හොයාගන්න විදියට මේ වලින් නිදිමත ඇති කෙරෙව්වත් ගොඩක් අතුරු ආබාධ තියෙනවා. ඒ අනුව ටික දවසකින් ඇත්තරම කරන්න ඕන දේ අමතක වීමත් මේ අතර තියෙනවා. ගොඩක් දුරට මේ බෙහෙත් නිසාම දැන් විජු ෆාදර් ජෝෂුවාගේ චරිතයටම ඇලිලා ඉන්නව වෙන්න පුළුවන්. ඒ අනුව තමයි එස්තර මේ ෆාදර් ජෝෂුවාගේ විස්තර හොයද්දී එයාගේ අම්මයි මල්ලී සියදිවි නසාගත් එකත් හොයාගන්නේ. ඒ අනුව විජුගේ මල්ලි කූජන්ට ඩිප්‍රෙෂන් තිබ්බා කියලා හොයාගන්නවා. මේකත් එකම මේ දෙන්නා එකිනෙකාට විවෘත වෙනවා. එස්තර එයාට සිද්ධ වෙච්ච දේවල් වගේම ජෝෂුවා එයාගේ අතීත ජීවිතයත් දෙන්නත් එකම බෙදාගන්නවා. ඒ වගේම තමයි ජෝෂුවා මෙතනදී කියන්නේ මල්ලිගේ ඩිප්‍රෙෂන් තත්ත්වය මට තියෙනවා කියලා. කොමාරි මේ දෙන්නම දෙන්නට උදව් කරගන්නවා. ඒ වගේම තමයි එස්තරගේ මේ මද්රවවලට ඇබ්බැහි වෙච්ච එක නතර කරන්න ජෝෂුවට පුළුවන්කම ලැබෙනවා. නමුත් මේ හැම තැනකදීම විජු හැසුරුනේ ෆාදර් ජෝෂුවා වගේ. ඒ කියන්නේ මෙයා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නේ ෆාදර් ජෝෂුවාගේ චරිතයමයි. ඔය අතරදී තෝමස් ෆාදර් ජෝෂුවාගේ කන්ටැක්ට් වාගෙන එයාට කතා කරලා කියන්නේ මගේ දරුවට අසනීපයි හොඳ කරලා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් ජෝෂුවා මෙතනදී කියන්නේ දරුවව හොස්පිටල් ගෙනියන්න එපා මම සුව කරලා දෙන්නම් කියලා. ඒ වගේම මාව විශ්වාස කරන්න කියලා. මේක අහගෙන ඉඳපු එස්තරට තේරුම් යනවා විජු සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නේ ෆාදර් ජෝෂුවා විදියට හිතාගෙන කියලා. මේක නිසා තමයි එස්තර සොලමන්ට කෝල් කරලා කියන්නේ ෆාදර් ජෝෂුවා ඉන්නේ එයාගේ ඇත්තම චරිතේ නෙමෙයි. ඒ වගේම එයාගේ මානසික සෞඛ්‍ය එච්චර හොඳ තත්ත්වයක නැහැ කියලා. ඒ වගේම තමයි එස්තර කියන්නේ අපි දැන් උනත් පරක්කු නැහැ. මොකද මෙයාව මානසික වෛද්‍යවරයෙකුට පෙන්නුවොත් මෙයාට හොඳ කරන්න පුළුවන් කියලා. නමුත් සොලමන් කියන්නේ වෙනස්ම විදියක කතාවක්. මෙයා කියන විදිහට තව ටික දවසකින් ලෝකේ පුරාම මිනිස්සු එක්රැස් කරලා ෆාදර් ජෝෂුවාගේ මෙගා ෂෝ එකක් පවත්වන්න තියෙනවා. ඉතින් ඒක වෙනකම් ෆාදර් ජෝෂුවාව ওই විදිහටම තියාගන්න ඕන කියලා තමයි එයාලා කියන්නේ. ඇත්තටම දැන් මේ දෙන්න ප්ලෑන් කරලා තියෙන්නේ මේ මෙගා ෂෝ එක ඉවරුනාට පස්සේ ෆාදර් ජෝෂුවා වගේම මේ එස්තරවත් මරලා දාන්න. ඔය අතරදී තෝමස් එයාගේ අතේ තිබ්බ අන්තිම සල්ලි වලනුත් අර පල්ලිය දෙන විශේෂ තෙල් එක අරගෙන ගෙදර එද්දී එයාගේ දරුවා අවසන් ගමන් ගිහින්. ඉතින් දරුවාගේ අවසන් කටයුතු වලදී ෆාදර් කෙනෙක් ඇවිත් යාඥා කරනකොට තමයි තෝමස් එකපාරටම දරුවාගේ මල සිරුර උස්සගෙන පල්ලියට යන්නේ. එයා මෙහෙම යන්නේ ෆාදර් ජෝෂුවාගේ පල්ලියට. මෙතනදී යා ෆාදර් ජෝෂුවා හම්බෙලා කියන්නේ මගේ දරුවා මැරුණා. ඒ වගේම ඔයාගේ ප්‍රතිහාරයකින් මගේ දරුවාට ආයෙමත් පණ ලබා දෙන්න කියලා. ඉතින් මේ තාත්තා ගොඩක් වේදනාවෙන් ඉල්ලන්නේ එයාගේ පුංචි දරුවාට ආයෙත් ජීවිතය දෙන්න කියලා. ඒ වගේම තමයි මේ තාත්තා කියන්නේ මම ඔයාව ගොඩක් විශ්වාස කරනවා කියලා.
එතකොටම අවරචන් මෙතනට ඇවිල්ලා මේ ළමයා මිය ගිහින් කියලා ෆාදර් ජෝෂුවව එතනින් අරගෙන යනවා. ජෝෂුව යන කාර් එක පිටිපස්සෙන් තෝමස් එයාගේ මැරිච්ච දරුවත් අරගෙන දුවගෙන එනවා. මේක දැක්කට පස්සේ ෆාදර් ජෝෂුවට මේකේ බරපතලකම තේරෙනවා. ඒ වගේම තමයි ෆාදර් ජෝෂුවා ගොඩක් මදුක් වෙන්නේ එයා මේ කරන දේවල් ගැන. ඔය අතරෙදි ආයමත් ගෙදරට ගිහපු ජෝෂුවා හොයන්නේ එයාගේ එස්තර්ව. නමුත් මෙතනදී එස්තර්ව අයින් කරලා ආයමත් එයාගේ කලින් ඉඳපු ඩෙබි එයාට ලබා දීලා. මෙතනදී ජෝෂුවාට තේරෙනවා මේ අය හැමෝම කරන්නේ බොරුවක් කියලා. ඒ වගේම මෙයාලා එස්තර්ට මොනව හරි කරලා කියලා. මේකත් එකම කේන්ති ගිහින් ඉන්න ජෝෂුවා ඊළඟට කියන්නේ අරවචන්ට ඔයාලගේ කම්පැනි එක ගැන හැම විස්තරයක්ම මම පොලිසියට කියනවා කියලා. එතකොට තමයි අවරචන් කියන්නේ ඔයා කතා කරන්නේ මොන කම්පැනි එකක් ගැනද කියලා. ඒ වගේම එහෙම කම්පැනි එකක් කොහෙවත් රෙජිස්ටර් කරලවත් නැහැ. අඩුම තරමේ අපේ ඔයා දැනගෙන ඉන්න නම්වත් ඇත්ත ඒව නෙමෙයි කියලා. ඒ වගේම තමයි අරවචන් මෙතනදි කියන්නේ මේ හැම බිස්නස් එකම තියෙන්නේ ඔයාගේ නමට කියලා. ඉතින් ඔයා පොලිසියට ගිහිල්ලා මේ ගැන පැමිණිලි කරත් ඒවට වැරදිකාරය වෙන්නේ ඔයා කියලා. මේකත් එකම ජෝෂුවට තේරෙනවා මේ හැම දෙයක්ම එයාව ඉස්සරහට දාලා මේ අය යටින් කරගෙන ගිහින් තියෙන්නේ කියලා. ඒ කියන්නේ ජෝෂුවව අතකොලුවක් විදියට පාවිච්චි කරලා එයාගෙන් අවශ්‍ය වැඩ සේරම කරගෙන තියෙනවා. මේකත් එකම තමයි ෆාදර් ජෝෂුවා එයාගේ කාමරයට ගිහිල්ලා වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න පටන් ගන්නෙ. මෙතනදී ෆාදර් ජෝෂුවා එයාට සිද්ධ වෙච්ච හැම දෙයක්ම මුල ඉඳලා අකුරක් නෑර විස්තර කරනවා. ඊට පස්සේ තමයි අර මාධ්‍යවේදී මැතිව්ස්ට එයා මේ වීඩියෝ එක ලබා දෙන්නේ. ඊළඟට ජෝෂුවා යන්නේ අර තෝමස්ගේ ගෙදරට. එයා මෙහෙම ගිහිල්ලා තෝමස්ගෙනු සමාව ඉල්ලනවා. මෙතනදී තෝමස් ඉස්සරහා කතා කරගන්නවත් බැරි වෙච්ච ජෝෂුවා අඬන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි ජෝෂුවා තෝමස්ට අයිසෙක් වගේම සොලමන් කරගෙන යන මේ ව්‍යාපාරය ගැන ඇත්ත විස්තරය පැහැදිලි කරන්නේ. ඒකත් එකම තමයි කලින් ප්ලෑන් කරපු විදියටම අන්තිම මෙගා ෂෝ එක පටන් ගන්නෙ. ඉතින් මේකට ලෝකේ වටෙම ජනතාව ඇවිත් ඉන්නවා. ඒ වගේම තමයි ෆාදර් ජෝෂුවා කිසිම අවුලක් නැතුව සුපුරුදු විදියටම මේ ෂෝ එක කරගෙන යනවා. ඔය අතරේ මැතිව්ස්ට හම්බ වෙච්ච ජෝෂුවාගේ වීඩියෝ එක එයා නිවුස් වලට දාන්න හදන්නේ. ඒ වගේම මැතිව්ස් ප්ලෑන් කරලා යාළුවෙක්ට මේ වීඩියෝ එක යවලා එයා හා කියනකම් දාන්න එපා කියලා එයාව තියාගෙන ඉන්නවා. ඉතින් ඇත්තරම මැතිව්ස් මෙතනදී හදන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගන්න. මැතිව්ස් මේ වීඩියෝ එක ගැන අවරචන්ට කියලා එයාගෙන් කෝටි 5ක් ඉල්ලනවා. එතකොට තමයි අවරචන් මෙයාට තැනකට එන්න කියලා කියන්නේ. මැතිව්ස් ඊළඟට යන්නේ මේ එයාට ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගන්න. කොහොමරි මෙහෙම යද්දි තමයි ඔන්න අවරචන් දාපු කෙනෙක් මෙයාගේ වාහනේ හප්පලා දාන්නේ. මේකත් එකම මැතිව්ස්ගේ වාහනේ පෙරලිලා ගිහිල්ලා මැතිව්ස්ට හොඳටම තුවාල වෙනවා. නමුත් මැතිව්ස් අමාරුවෙන් එයාගේ යාළුවාට කෝල් කරලා කියන්නේ නිවුස් එක පබ්ලිෂ් කරන්න කියලා. මේකත් එකම මැතිව්ස්ගේ කාර් එකත් ගිනි ගන්නවා. එදේ මේ ෆාදර් ජෝෂුවා මේ කොන්සර්ට් එක කරන අතරතුරේදීත් කියන්නේ අද 8ට විශේෂ දෙයක් සිද්ධ වෙවි කියලා. එයා මේ අදහස් කරන්නේ 8ට යන නිවුස් වල එයාගේ වීඩියෝ එක යන නිසා. ඉතින් ඇත්තරම මේ ආධ්‍යාත්මික දේවල් වලින් අන්ධ වෙලා ඉන්න මිනිස්සුන්ට ඒක දකින්නකම් විශ්වාස කරන්න විදියක් නැහැ. ඒ වගේම තමයි මේක දැක්කට පස්සේ ගොඩක් අය කලබල වෙනවා. ජෝෂුවාගේ මේ හෙලිදරව්ව හිතනවට වඩා වේගයෙන් වෛරල් වෙනවා. මේක දැනගත්තට පස්සේ අවරචන් තේරුම් ගන්නවා එයාලා කාර මුලටම අහු වෙලා ඉන්නේ කියලා. ඒ වගේම තමයි එයාගේ අවාසනාවට එයාට එදා එයාගේ බෙහෙත් අමතක වෙලා තියෙනවා. මේකත් එක මේ ඇතිවෙච්ච පීඩනයත් එක්ක අවරචන්ට හાર્ට් ඇටැක් එකක් හැදෙනවා. ඊට පස්සේ තමයි අපිට අයිසෙක් වගේම සොලමන්ව පෙන්වන්නේ. ඉතින් මෙතනට ඇවිත් ඉන්නේ වෙන කවුරුවත් නෙමෙයි තෝමස්. ඒ වගේම එයා දරුණු ආයුධයකුත් අරගෙන තමයි එන්නේ. ඇත්තරම තෝමස්ට අයිසෙක් වගේම සොලමන් ළඟට එන්න පුළුවන්කම ලැබෙන්න ඇත්තේ ෆාදර් ජෝෂුවාගේ මාර්ගයෙන්. ඉතින් මෙතනදී වෛරයේ හිණිපෙත්තරම ගිහින් ඉන්න තෝමස් අයිසෙක් වගේම සොලමන්ටත් හරිම වේදනාකාරී මරණයක් අත් කරලා දෙනවා. අන්තිමේදී මේ හැම දෙයකටම මුල් වෙච්ච ෆාදර් ජෝෂුවා එහෙම නැත්නම් විජු විතරක් ඉතුරු වෙනවා. එයා නු තමයි මේ කරපු බොරුවට විජු අත්අඩංගුවට ගන්නෙ. නමුත් විජුට දැඩි දඬුවම් හිමි වෙන්නේ නැහැ. මොකද එයාට මානසික රෝගී තත්ත්වයක් තියෙන නිසා. මේකත් එක්කම එයා අවුරුදු දෙකක්ම මානසික රෝහලක ප්‍රතිකාර ලබනවා. අවුරුදු දෙකකට පස්සේ හොඳ වෙලා එළියට එන විජුට මෙච්චර කාලයක් තිස්සේ එස්තර එවපු ලියුම් හම්බ වෙනවා. එයනුව විජු ඊළඟට එස්තර හොයාගෙන යනවා. අවසානයේදී විජුට එයාගේ එස්තරවත් හොයාගන්න පුළුවන් වෙනවා. ඒකත් එක්කම තමයි ට්‍රාන්ස් 2020 කතාව මෙතනින් අවසන් වෙන්නේ. ඉතින් ඇත්තටම සාමාන්‍ය ෆිල්ම් වලට වඩා වෙනස් ආරයකින් නිර්මාණය වෙච්ච මේකේ අපිට ගන්න විශාල අර්ථයක් තියෙනවා. ඇත්තටම අපි හැමෝම තේරුම් ගන්න ඕන කිසිම ආගමකට බෑ භෞතික ලෝකයේ දේවල් වලට සම්බන්ධ වෙන්න. ඒ කියන්නේ කිසිම ආගමකට බෑ අපේ භෞතික ශරීරයේ කිසිම ලෙඩක් සනීප කරන්න. ඉතින් අපිට සමීප වෙච්ච බුද්ධාගමෙත් ඒකට ඕන තරම් උදාහරණ තියෙනවා. ඉතින් අපි දන්න විදියට බුදුහාමුදුරන්ටත් අවස්ථා කිහිපයකදීම ජීවක කියන වෛද්‍යවරයාගේ සේවාව ලබා ගන්න සිද්ධ වුණා. ඉතින් අපේ ආධ්‍යාත්මික ශක්තිය වැඩි කරගන්න ආගම උපකාරී වුණත් භෞතික ලෝකයට ආගමකින් කිසිම බලපෑමක් කරන්න බෑ. මේක තේරුම් ගන්න ඕන නම් අද සමාජයේත් මේ විදියට ආගම ඉස්සරහට දාලා කරගෙන යන බිස්නස් වලට ඔයාලට අහු නොවී ඉන්න පුළුවන්. ඕනම දෙයක ඕනවට වඩා ගැටෙන්නේ නැතුව පසුබිම හොයලා බලලා බුද්ධිමත්ව තීරණ ගත්තොත් අපි හැමෝටම අපේ ජීවිත සාර්ථකව ගත කරන්න පුළුවන්. ඇත්තටම ඔයාලා මේ වීඩියෝ එක බලන්නේ මගේ බණ අහගෙන ඉන්න නෙමෙයි. ඒක නිසාම මම මේක මෙතනින් අවසන් කරන්නම්. ඒ වගේම මේ මූවී එකෙන් ගන්න පුළුවන් දේවල් ගැන ඔයාලගේ අදහසත් පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. වෙනද වගේම වීඩියෝ එක අන්තිම වෙනකන් රැඳිලා ඉඳපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ සුපිරි මූවී එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.